මීට දින කිහිපයකට පෙර යුක්‍රේනයේ පිහිටා තිබෙන ඉතාමත්ම විශාල වේල්ලක් වන කකෝකා වේල පුපුරා ගියා. මේ හේතුවෙන් මේ වන විට විශාල ජනාවාස ප්‍රමාණයක් සහ නගර කිහිපයක් යට වී ඇති බවට වාර්තා වෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් රුසියාවට චෝදනා කරද්දී රුසියාවෙන් චෝදනා කරන්නේ යුක්‍රේනයට. කෙසේ වෙතත් ජාත්‍යන්තර යුද්ධ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ සිදුවීම හේතුවෙන් දෙපාර්ශවයටම සමානව හානි සිදු වී ඇති බවයි. මොකද මේ වේල යුක්‍රේනයේ පිහිටා තිබුණත් මේ ආශ්‍රිත විශාල ප්‍රදේශයක් රුසියාව විසිනුත් පාලනය කරනවා. මේ ආශ්‍රිත පිහිටා තිබෙන ඉතාමත්ම විශාල නගරයක් විදියට කෙර්ෂන් හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් එම නගරයේ පිහිටා තිබෙන්නේ කොකෝකා වේලට කිලෝමීටර් 75ක් දුරින්. නමුත් මේ වන විටත් ගම් වතුර හේතුවෙන් කෙර්ෂන් නගරයටත් හානි සිදු වී ඇති බවට වාර්තා වෙනවා. මීට අමතරව රුසියානු පාලනය පවතින ඔලෙස්කි නගරයේ නිවාසවල වහල් මට්ටමටම ජලය පැමිණ ඇති බවට වාර්තා වෙනවා. පුපුරාගේ ජලාශයේ ප්‍රදේශවාසීන් විසින් හඳුන්වන්නේ කොකෝකා මුහුද නමින්. එහි විශාලත්වය කොතරම්ද කියනවනම් එක් ඉවුරක සිට අනිත් ඉවුර නොපෙනෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයේ පිහිටා තිබෙන්නේ මෙම ජලාශයට කිලෝමීටර් 130ක් දුරින්. එම බලාගාරය හඳුන්වන්නේ සැපර්ෂියා බලාගාරය නමින්. ඇතරම මේ බලාගාරයේ සිසිල් කිරීම සඳහා ජලය ලබා ගෙන් තියෙන්නේ මේ ජලාශයෙන්. ඒ අනුව ජලාශය පිපිරීමත් සමග මේ න්‍යෂ්ටික බලාගාරය ඉතාමත්ම අවදානම් තත්ත්වයට පත්ව ඇති බව බොහෝ පාර්ශව පෙන්වා දුන්නා. නමුත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසන්නේ බලාගාරයට අවශ්‍ය තරම් විකල්ප ජල සංචිත පවතින බවයි.